දීලතින කාබනික සංයෝගයේ කාබන් පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයක් පවතිනවා. ඒ කියන්නේ මේ කාබනික සංයෝගය ඇල්කීනයක්. කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ හදන කාබන් පරමාණු දෙක අඩංගු වන විදිහට ප්‍රධාන කාබන් දාමය තෝරා ගන්න ඕනේ. මේ පැත්තට ප්‍රධාන කාබන් දාමය තීරුවොත් කාබන් පරමාණු දෙකයි, මේ පැත්තට ප්‍රධාන කාබන් දාමය තීරුවොත් කාබන් පරමාණු තුනයි. එනිසා අපි ප්‍රධාන කාබන් දාමය තෝරන්නේ මේ පැත්තට. එතිල් ආදේශ කාණ්ඩයක් තියෙනවා. ප්‍රධාන කාබන් දාමය අංකණය කරන්න පුළුවන් 1 2 3 4 5. 1 2 3 4 5. මේ විදිහට අංක දැම්මොත් පළවෙනි කාබන් පරමාණුවෙන් ආරම්භ වන ද්විත්ව බන්ධනයක් තියෙනවා. මේ විදිහට අංක දැම්මොත් හතරවෙනි කාබන් පරමාණුවෙන් ආරම්භ වන ද්විත්ව බන්ධනයක් තියෙනවා. එතකොට අංක 1 අංක 4 වලට අඩු වෙනදා මේ විදිහට අංකය දෙන එක වැරදි. දෙවෙනි කාබන් පරමාණුවේ එතිල් ආදේශ කාණ්ඩයක් තියෙනවා. ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු 5යි පෙන්ට් කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවා. පළවෙනි කාබන් පරමාණුවෙන් පටන් ගන්න 1 ඊන් ඊඑන් ඊඊන් ලියන්නේ ප්‍රධාන ක්‍රියාකාරී අංග නැහැ. අපිට පුළුවන් IUPAC නම ලියන්න. 2 එතිල් ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු 5යි පෙන්ට් පළවෙනි කාබන් පරමාණුවෙන් පටන් ගන්න ද්විත්ව බන්ධනය 1 ඊන්. මේ නම අවශ්‍ය නම් ලියන්න පුළුවන් 2 එතිල් 1 පෙන්ටීන් කියලා. ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු 5ක් තියෙන වෙලාවට ද්විත්ව බන්ධනයේ තියෙන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. එහිඳ ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු 5ක් තියෙනකොට ද්විත්ව බන්ධනයේ පවතින ස්ථානය අවිනිශ්චිතයි. එහිඳ මේ අවස්ථාවේදී කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ ආරම්භන කාබන් පරමාණු අංකය ලිවීම අනිවාර්යයි.